මේ තියන්නේ මම අද උදේට කන්න හදාගත්ත ඕට්ස් එක. ඔයාලට පුළුවන් නම් මේක හොඳින් කලවම් කරලා මේ විදිහට කෑමට ගන්න. ඇත්තටම හරිම රසයි. මේ විදිහට කෑමට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. හැමදාම උදේට බත් කාලා ගොඩාක් මහත් වෙනවට වැඩිය මේ වගේ සරල කෑමක් හදා ගන්න. අද මම උදේට කන්න ඕට්ස් හදා ගන්න ලෑස්ති. පෝෂ්‍ය පදාර්ථ වලින් ගොඩාක් ඉහළව තියෙන ඕට්ස් තමයි මම අද හදා ගන්න ලෑස්ති උදේ කෑමකට. ඩයට් ප්ලෑන් එකක් කරන කෙනෙකුට උනත් ගොඩාක් හොඳයි. මම අරගෙන තියෙනවා මේ විදියට ඕට්ස්. ඔයාලට කැමති ප්‍රමාණයක් එක්කෙනෙකුට දෙන්නෙකුට කන්න කැමති ප්‍රමාණයක් මේ විදිහට එකතු කර ගන්න පුළුවන්. අද මම නම් මට විතරයි හදාගන්නේ. අවුරුදු වලට කැවුම් කොකිස් එහෙම කාලා ටිකක් මහත් වෙලා වගේ ඉන්න නිසා තමයි මමත් මේ විදිහට ඩයට් ප්ලෑන් එකක් කරන්නේ. අපි ඕට්ස් ටික වැහෙන්න මම මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. මම මේ අරන් තියන්නේ නන් පැට් එක. ඕට්ස් ටික වැහෙන්න විතරයි මම මේ විදිහට කිරි එකතු කරේ. මේක දැන් විනාඩි දෙකක් විතර වහලා තියාගන්න ඕනේ. මේ තියන්නේ ඕට්ස් ටික හරියටම විනාඩි දෙකකට විතර පස්සේ මම දැන් මේකට එක කෙසෙල් ගෙඩියක් එකතු කරගන්න ලෑස්ති. මේ විදිහට පොඩි බබාලා වුණත් මේක හරි ආසාවෙන් කයි. වැඩිහිටි කෙනෙකුට වුණත් උදේකට කන්න පුළුවන්. ඕස් කෑවහම ගොඩක් වෙලා බඩගිනි වෙන්නෙත් නැහැ. ඊට පස්සේ මම එකතු කරනවා, ඔයාලට තියෙනවා නම් ආමන්ඩ් නට දෙක තුනක් කපලා එකතු කරගන්නත් පුළුවන්. මම අද එකතු කරන්නේ මේ විදිහට කජු ටිකක්. ගොඩක් නෙමෙයි, ටිකයි මම එකතු කරගන්නේ. ඊට පස්සේ මුද්දරක් පලන් ටිකක් මම එකතු කරනවා මේ විදිහට. ඇත්තටම මේ විදිහට හදාගත්තාම හරිම රසයි. තව දෙයක් මම ඔයාලට කියන්න ඕනේ, සීනි නම් ගොඩාක් එකතු කරන්න එපා. මම චුට්ටක් විතර වගේ එකතු කරනවා. රසට කන්න ඕන නම් සීනි චුට්ටක් එකතු කරගන්න. ගුණට කන්න ඕන නම් සීනි නම් පොඩ්ඩක්වත් එකතු කරගන්න එපා. විශේෂයෙන්ම ඇඟ කෙට්ටු වෙන්න කැම අඩුවෙන් කන කෙනෙක් නම් සීනි කොහොමත් එකතු කරගන්න එපා. මම බොහොම හැඳි භාගයක් විතර තමයි මම එකතු කරගත්තේ. මේ තියන්නේ මම අද උදේට කන්න හදාගත්ත ඕට්ස් එක. ඔයාලට පුළුවන් නම් මේක හොඳින් කලවම් කරලා මේ විදිහට කෑමට ගන්න. ඇත්තටම හරිම රසයි. මේ විදිහට කෑමට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න. හැමදාම උදේට බත් කාලා ගොඩාක් මහත් වෙනවට වැඩිය මේ වගේ සරල කෑමක් හදා ගන්න. මගේ වීඩියෝ එකට කැමති නම් නයෝමි රෙසිපි YouTube channel එක subscribe කරන්න, like එකක් දාලා යාළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.